පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට දවස රක්ෂා ප්‍රීම නිමිත්තෙන් පැවැත් වූ විශේෂ දේව මිහිය අග්‍රාධ ගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු වේ කොච්චි කඩේ ශාන්තාන්තෝනි දේවස්ථානයේදී පැවැත් වුණා. උදෑසන 8:45ට විනාඩි 2ක නිහඬතාවයක් රකිමින් ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ විඳිතෙන් සිහිපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. पूर्ण सहयोग रजेट लबादेन भव मियगिय अपे हितवतुन गे नामयें अप किया सिटिनो अभी जेसु मांसे देखलने अभी जेसु मांसे के दर्शनीय मेलकम कादिनल रंजित उत्मानंगे गौरवनीय क्रियावलिंग अभी दकिनवा अंतवादी कंडायम तहनं कराटे उंगे प्रतिरूपय වෙනත් රූපවලින් එළියට එන ඉඩකඩ තියෙනවා. ජාතීන් ජාතීන් අතර අසමගිය ඇතිකරන වස් ආගමික ජන කොටස් එකිනෙක කොටවා පාස්කු ඉරිදින ප්‍රහාරය හරහා මුළු රටම ලේවිලක් කිරීමට කුමන්ත්‍රණකාරයන් දිගින් දිගටම ගෙන ගිය සූක්ෂම වැඩපිළිවෙල අපි එදා පරාජය කළා. මෙහිදී අපගේ අති ගෞරවනීය සංඝ රත්නය ප්‍රධාන සහෝදර බොදුණු ජනතාව අප සමග සිටමින් අප ශක්තිමත් කරමින් ඉවසීම සහ සමාව දීම පෙරටු කරගත් අපගේ ක්‍රියාපිළිවෙතට දැක් වූ අප්‍රමාණ මාන සහය සහ සහෝදරත්වය කිසි දිනක අප අමතක නොකරන බව මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව සිහිපත් කරන එම වින්දිත පවුල් වලටත් සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත් මම පවසන්නේ වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අප දියත් කර ඇති විරෝධතා ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යන බවය. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කිරීම සඳහා කටුව පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේද අද විශේෂ දේව මෙහෙයක් පැවැත්තුණා. දේවස්ථාන භූමියේ කරැති ස්මාරකයේ ඉදිරිපිට ඉටිපන්දම් දල්වා මියගිය සෙළු දෙනා සිහිපත් කිරීමද මෙම අවස්ථාවේදී සිදු කෙරුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සෙළු දෙනා සිහිපත් කර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක නිරත වූ අතර ඔවුන් ස්මරණය සඳහා පහන් දැල්වීමද සිදු කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද පෙරවරුවේ විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් රකිමින් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සහ තුවාල ලැබුවන් සිහිපත් කළා. පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණයේ වෙනුවෙන් දිවයිනපුරා විශේෂ දේව මෙහෙයන් සහ වැඩසටහන් සංවිධානය කර තිබුණේ මේ අයුරින්. උදෑසන 8:45 දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.